දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් සිරිසරාජ පක්ෂ. දැන් මේ නිදහස් පෝලිම දිගට එනවා කියද ඔබ හිතන්නේ මොකද වෙන්නේ? මේ සති දෙකේ තිබුණු තවත් අලුත් වාර්තාවක්. මං ඒ නඩු තීන්දුව ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. නමුත් ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා කියන තවත් මේ වගේ සිද්ධීන් වෙයි කියලා අදහස් කරන්නේ නැහැ. අපිට නැහැ කියලා කියන්න බෑනේ. ඉදිරි එහෙම වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ නඩුදාම පදනම නඩුවේ තියෙන තත්ත්වය ඒ සියල්ල දන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණේනේ. ඉතින් ඒ නිසා ඒ අනුව මොනවද සිදු වෙනවද කියලා අපිට කියන්න බෑ. අපිට නඩුවක පූර්ව නිගමනයකට එළඹෙන්න කොහොමත් බෑ. දැන් ගියාණ්ඩෝ වගේ අවස්ථාවලදී අපි කිව්වා දැක්කා මේ වෙලාව නෑ අපි ආවොත් ඕකට ආයේ පරීක්ෂණ කරනවා කියනවා. ඔබතුමාලා එහෙම කියන්නේ නැද්ද ආයේ අපි ආවොත් ඕකටත් පරීක්ෂණයක් කරනවා කියලා? අපි එහා බලන්නේ. අපි මේ කාගෙවත් පිටිපස්සෙන් එළවෙනවා හොය හොයා දේශපාලන පරිගණීම් වලට යන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපේ අරමුණ රට හැදීම. ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකට එකතු කරගෙන රට හදන එක. දැන් බලන්න COVID-19 වසංගතයත් එක්ක ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඉලක්කම් දෙකක ඍණාගයකට ගිහිල්ලා තිබෙනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොට වාර්තා වෙන හැදියට 15ක 20ක ඍණාගයක් වාර්තා වෙන්නේ. ඒක තාමත් භයානකයි. ලෝකෙම මේ තත්ත්වයට පත් වෙමින් තිබෙනවායි කියලා කාට හරි තර්ක කරන්න පුළුවන්. හැබැයි වෙනසක් තිබෙනවා. ඒ වෙනස තමයි ලෝකෙම එහෙම මූණ දෙන්න පුළුවන් ශක්තිමත් රටවල් ඍණ ආර්ථික වාර්තා උනාය කියලා ඒ වටේගේ ආර්ථිකයට ඇත්ත ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක භයානකයි. මොකද අපි ඉන්න තත්ත්වයේ හැටියට අපේ රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ගොඩ ගන්න ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් කැප වෙනවා මිස අපිට කාටවත් දේශපාලන පරිගණීම් කරන්න පිටිපස්සෙන් එලවන්න උවමනාවක් නැහැ කියන එක කියනවා.